අයිබෝවන් රටවටා ලෝවටා ඇත්ත දැනගන්න අදත් එක්වන්න ITN දිවාපුවත් සමකින් මම ශිංක දුනුතිලක මුලින්ම දකිමු සිරස්තල අධිකරණ නියෝග නොතැකූ සරසවිසිසුන් අත්අඩංගුවට රටේ ආරක්ෂාව තහවුරුයි යුද හමුදාපති අවධාරණය කරයි කොරෝනා නිසා වායු දූෂණය අඩුවෙයි මැලේසියාවට නව අගමැතිවරයෙක් දේශීය ප්‍රවෘත්ති උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට සත්‍යාග්‍රහයක නිරත වූ භික්ෂුන් වහන්සේ දෙනමක ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිසුන්ට සත්‍යාග්‍රහය ආරම්භ කර තිබූ ස්ථානයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබුණා. එම නියෝගය කඩකිරීම සහ මම්මාවත් පනත උල්ලංඝනය කිරීමෙන චෝදනා මත මෙම සිසුන් 21 දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. පසුගිය 27 වනදා මෙම සත්‍යාග්‍රහය ආරම්භ කළේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මෙහෙයවීමෙන්. රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්ධනය අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් එය ආරම්භ කර තිබුණා. 31 යෝජනාවලින් ඉවත්වීමත් සමග GSP ඇතුළු සහන මෙරටට අහිමි වන බවට විපක්ෂය ගෙන යන ප්‍රචාර අසත්‍ය බව විදේශ සමතතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන්ද මාධ්‍ය වේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. ඇයි මේ අපේ රටවැසියන් හා අපේ රටේ ජනතාවගේ බදු වලින් ජීවත් වෙච්චි හිටපු මැතිඇමතිවරු රටට විරුද්ධ මෙවැනි දේවල් බොරු ප්‍රචාර පතුරවන්නේ. අපේ යුතුකම අපේ රටට පළවෙනි. දෙවෙනුව තමයි අපි විදේශ රටවල් වල තියෙන ගිවිසුම් ආදිය ගැන බැලිය යුත්තේ. කිසිම විදේශ රටකින් අදට වෙනතුරු ඔය කියන්නා වූ යෝජනාවල් ප්‍රකාශ කළත් නැහැ. එහෙම කරනවා කියලාවත් අපිට කියලා නැහැ. එතුමා අද පාර්ලිමේන්තුව විසිරනවාද අද? ජනාධිපතිතුමාගේ අතේ තියෙන පෑනෙන් අත්සන් කරන තියබෙන එක එතුමා ඉතාම ගෞරවයෙන් කරාවි ඉදිරි කය ගණනාව තුළ. බොහෝ විට විසිරු හරියද කියන්නේ? අනිවාර්යෙන් එතුමා විසිරු හරිනවා. ඒක රටවැසියාට දීලා තිබෙන ප්‍රතිඥාවක් අවුරුදු 4මාරක් අපිව හිර කරලා තිබුණේ පසුගිය ආණ්ඩුවේ ඇති කරපු නීතිය නිසා. නැත්නම් අලුත් ජනාධිපති කෙනෙක්ට ඕනම වෙලාවක විසිරවන්න පුළුවන්. අපිට රටවැසියා විශ්වාසයි. අපි ඕනම වෙලාවක ඡන්දයට යන්න සූදානම්. රටේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශබේන සිල්වා මහතා පවසනවා. සෑම සතියකම රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. උඩුදුම්බර බෝපාන ගොඩපිටිබල ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළා. අස්ගිරි මහ පිරිවනට අනුබද්ධ උඩුදුම්බර සමත විදර්ශනා භාවනා මධ්‍යස්ථානය සහ දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනතුරුව මහා සංඝරත්නය විශේෂෙහි දානමය පුණ්‍ය කර්මයක්ද පැවැත්වුණා. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිබුල් කුමරේ විමලතම්බ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනබඩුවේ ධම්මදස්ස යන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද ඊට වැඩම කර සිටියා. මාධ්‍ය වෙත අදහස් දැක් වූ යුද හමුදාපතිවරයා රටේ ආරක්ෂාව උපරිමයෙන්ම තිබෙනවා. ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් සෑම වෙලාවම හොයලා බලනවා. ආරක්ෂක ලේකම්තුමා ඊට අමතරව සෑම සතියකම සාකච්ඡාවක් පවත්වනවා. ඉතින් හින්දා උපරිමයෙන්ම ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් ආරක්ෂා සපයන්න කටයුතු කරලා තියෙනවා. රට ආරක්ෂා කරන එකයි කරන්නේ. ඒ අමතරව කලාපයේ සම්බන්ධයෙන් ආරක්ෂක සම්මන්ත්‍රණ තියෙනවා. ඒ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම කලාපය ආවන් පස්සේ මූදු සීමාවල තිබෙන දේවල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව ඉන්දියාව සහ අනෙකුත් රාජ්‍යයන් සමග ඔවුන්ගේ අවශ්‍යතාවයන් අපිට දැනුවම් පස්සේ අවශ්‍ය පරිදි අපි සඳහා කටයුතු කරන්න. පවතින ගැටලු විසඳමින් ඉහළ ආදායමක් ලැබිය හැකි මට්ටමට තේ කර්මාන්තයේ මේ වන විට පත් කර ඇති බව අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පවසනවා. අකුරස කුඩා තේ වතු හිමියන්ට සහනාධාර සහ උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතාද මෙහිදී අදහස් දැක්වුවා. श्रीमा वो भंडारणा के मैतनी के युगेदी वागे JR जवाहरलाल जनातुआ के युगेदी वागे SW भंडारणा के DS सेना के युगेदी वागे ते कर्मांतය නැවත මේ රටේ ප්‍රධාන කර්මාන්තය බවට පත් කරන්න තේ කර්මාන්තයේ නියැලලා ඉන්න කිසිම කෙනෙක් මේ රටේ නොවැදගත් පුරවැසියෙක් බවට පත් නොකර ඉන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් එක්ක මේ තීන්දුව තීරණයකට ගත්තු අවස්ථාව අපිට ඊටාම මංගල්‍යයක් වගේ අවස්ථාවක් විදිහට සැලකෙනවා. පසුගිය මාර්තු මාසයේ ඉඳලා නැවත වගාවේ සහනාධාරය වෙනුවෙන් ලැබිය යුතු මුදල් ලැබිලා තිබුණේ නැහැ කුඩා තේවතු හිමියන්. ලක්ෂ 2780ක් ඒ වෙනුවෙන් තිබුණා. ගෙවලා තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කේ පමණයි. අනිත් දිස්ත්‍රික් 8න් 7ක මේ කටයුත්ත කළ තිබුණේ නැහැ. ඒ වගේම ගිය ආණ්ඩුවේ අයවැයෙන් වෙන් වෙච්ච මුදල් වල සහනාධාර වෙනුවෙන් මුදල් වෙන් කළ තිබුණත් සහනාධාර වලට වෙන් කළ තිබිච්ච මුදල් තමයි අර මුල්ලු මිලදී ගැනීම සඳහා බරපතල මූල්‍ය වංචාවකුත් කරලා ඔබ තමුන්නාසලගේ මුදල් වලින් ඒ මුල්ලු මිලදී අරගෙන තිබුණා. විගණනයක් කරා පහුගිය සති 3 විගණනයෙන් වාර්තා වෙලා තියෙනවා ඒ මිලදී ගැනීම් වලදී ලක්ෂ 3310ක් වංචාවක් වෙලා තියෙනවා. කාටරියේ චෝදනා වෙලා තියෙනවා. මේ සියලු දෙනාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නත් මුදල් අය කරගන්නත් කටයුතු කරන්න වෙනවා. මෙරට පළමු ද්‍රව වායු බලාගාරය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එහි ඉදිකිරීම කඩිනමින් ඇරඹීම රජයේ සැලසුම බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. मेगावुट 300ක විදුලිය ජනනය කෙරෙන යෝජිත ද්‍රව වායු බලාගාරය ඉදිකෙරෙන්නේ කෙරවලපිටිය ලක්දනව් බලාගාරය ආශ්‍රිත ප්‍රදේශයයි. එම ප්‍රදේශය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. අපි මේ ස්ථානයේ තමයි ඊළඟ LNG බලාගාරය ඉදි කරන්න සූදානම් වෙන්නේ. ඒ පිළිබඳවත් අද නිරීක්ෂණයක් කරා. ඉතින් අපි මේ බලාගාරය මේ අවුරුද්ද ඇතුළත ඉදි කරන්න අවශ්‍ය කැබිනට් අනුමැතිය සඳහා හිමි වෙලා තිබෙනවා. කඩනමින් එය ක්‍රියාත්මක කළා. දැනට බිලියන 100කට වැඩි පාඩුවක් ලබන විදුලි බල මණ්ඩලය 2023 වෙනකොට ලාභ ලබන මට්ටමට පවත්වාගෙන යාම තමයි බලාපොරොත්තු වෙන්නේ. සඳහා අවශ්‍ය සියලු වැඩසටහන් මේ වෙන මිටත් ඒ සැලසුම් සකස් කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් දැන් තිබෙන්නේ අනිත් සියලු පාර්ශ්වවල එකතුවෙන් ඒවා ඉස්සරහට ගෙන යාම. LNG බලාගාර හැදෙනකොට අනිවාර්යයෙන්ම විදුලිය මීට වඩා අඩුවට දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වොත් අනිවාර්යයෙන්ම විදුලි බිල ටික කාලයකදී අඩු කරන්න අපිට පුළුවන් මේ. මේ අතර මුතුරාජවල කණිජ තෙල් පර්යන්තයේ කටයුතුද නිරීක්ෂණය කිරීමට අමාත්‍යවරයා පියවර ගත්තා. එක්සත් ජාතික පක්ෂය සහ ඔවුන් සමග සිටින අනෙකුත් පක්ෂ ඇමරිකා අවශ්‍යතාව ඉටු කරමින් පසුගිය කාලයේ පුරා රට අගාධයට ගෙන ගිය බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. ත්‍රිකුණාමල නගර සභාවේ පැවති ලංකා සමසමාජ පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සමුළුව අමතමින් තිස්ස විතාරණ මහතා මෙම අදහස් පළ කළා. ඇමරිකාවට ඉන්දියානු සාගරයේ මේ අවුරුද්දේ නැතිවෙන දියගෝ ගාෂියා කියන යුද කඳවුර වෙනුවෙන් ලංකාවත් නැවත තමන්ගේ යුද කඳවුර හැටියට පාවිච්චි කරන්නත් මේ ද්‍රෝහි UNP ආණ්ඩුව කටයුතු කළා. මේ කටයුත්තට සහය දීලා ක්‍රියා කරලා තියෙනවා ද්‍රවිඩ ජාතික සංධානය, ඒ එක්කම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසක රවුෆ් හකීම්ගේ නායකත්වයෙන්, ACMC රිෂාඩ් බඩුඩින්ගේ නායකත්වයෙන් මේ ගිය කාලයේදී අප රටට විරුද්ධ, ජනතාවට විරුද්ධ වැඩපිළිවෙලක් හැටියට ලංකා සමසමාජ පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමද මීට සමගාමීව සිදු කෙරුණා. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දිවයිනේ ස්ථාන කීපයකදී පැවති වැඩසටහන්වලදී පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින් සිය අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වෙන ඉරණම පිළිබඳව අපිට කියන්න දෙයක් නැහැ. මේ තියෙන කුලල් කහ ගැනීම පොඩ්ඩක් පැත්තකට දාලා බහුතර മന്ത്രി සංඛ්‍යාවක් ජයග්‍රහණය කරන්න විපක්ෂයට ඒ ශක්තිය තියෙනවා කියන එක අපි මේ වෙලාවේ සඳහන් කරන්න කැමතියි. විනාශකාරී විපත්තිදායක නස්පත්තිදායක ගමන වෙනුවට එක පැත්තකින් ජාතික ආරක්ෂාව තර කරපු ගමනකට අද අපි අවතීර්ණ වෙලා ඉන්නවා. අනිත් පැත්තෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් වන ගමනකට අපි අවතීර්ණ වෙලා ඉන්නවා. පසුගිය අවුරුදු 4මාරදී යම් කිසි කලකිරීමක් ඇති වෙලා තියෙනවා නම් අපේ පාක්ෂිකයන්ට මීට වඩා අපිට වැඩ කරන්න තිබ්බා. ඇත්තටම මම දකින්නේ අලියා ලාංඡනයෙන් ගියොත් තමයි අපිට හොඳ කියන්නේ. මොන ලාංඡනය වුණත් අපි එක කණ්ඩායමක් හැටියට එක පක්ෂයක් හැටියට තමයි මේ මැතිවරණයට අපි මුහුණ දෙන්න වෙන්නේ. ආණ්ඩුවට සල්ලි නැහැ. දැන් මේ මැතිවරණයක් කරන්නත් සල්ලි නැහැ කියනවා. අපි තාමත් ඉන්නේ මංගල සමරිර ඇමතුමාගේ අතුරු සම්මත ගිණුමේ. තව සති දින කිහිපයකින් පාර්ලිමේන්තුව විසිරුණාම නිර්මාණය වෙන පාර්ලිමේන්තුව තුල අපි විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් අති බහුතර පාර්ලිමේන්තුවක් අපට ලැබෙනවා. මහින්ද මහත්තයාට උතුණෙන් දෙකක් ගන්න පුළුවන් නම් එයාට ඒක ගන්න කියමුකෝ අපි. අපි වෙලාව වෙනකොට අදාළ නායක ටික එක්කව වෙලා හරි දෙයක් කරයි. මම හිතන්නේ පාක්ෂිකව කලකිරලා තියෙනවා. නමුත් වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. නැහැද ගිය මැතිවරණේ අපි විනාශ කර MCC කිවිසුමයි. මගේ රට උස්ස ගත්තොත් මම සමහර ඒවා කිව්වොත් දේශපාලඥයන්ට පුටුවේ වාඩි වෙන්න හම්බ වෙන්නේ නැහැ. මම සජිත් මහත්තයාගෙත් ඒ කොප්පයක් අපිලා නෙවෙයි ටික කරේ. මම හිතනවා සජිත් මහත්තයා කුතමුල දන්න කෙනෙක් මේ මැතිවරණයේදී මාව බලාගන්නේ. එතුමාගේ පියා මාව බලාගත්තා. अपने विचार एक सत्याधिक पार्श के प्रमाण या कुछ मिलाती हो अदर खामादी नो हाल से अदर आलिया एक को वे करमाते हैं बाखबूल के मत देख दे पे අපි ලකුණකට උඩල් කා ගන්න තත්ත්වයටපත් වුණොත් මේ රටේ ජනතාව අපිට ගහන්නේ හොම්බෙන් යන්න. කොරෝනා වෛරසයේ හේතුවෙන් වායු දූෂණය පහත වැටි ඇති බව NASA ආයතනය සිදු කළ පරීක්ෂණයකින් පෙනී ගොස් තිබෙනවා. මේ අතර දකුණු කොරියාවේ සිට මේ රටට ශ්‍රී ලාංකිකයින් 137 දෙනෙකු පැමිණ සිටිනවා. ඔවුන් අතරින් දෙදෙනෙකුට උණ සහ සෙම්ප්‍රතිශාව රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් මේකම රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. चीनी कार्यबहुल नगर गणनावक निरोधायनयट लक्किरीम निसा रथवाहन धावनय कर्मान्तशाला पवत्वागिन यामेतुलु विनिस् क्रियाकारकम अवम वीमेन वायु दूषण अडुवी ඇති බවයි NASA ආයතනයේ චන්ද්‍රිකා තාක්ෂණය භාවිත කරමින් සිදු කළ පරීක්ෂණයකදී පෙනී ගොස් ඇත්තේ. මේ සඳහා යුරෝප අභ්‍යවකාශ ඒජන්සියේ සහයෝගයද ලැබී තිබෙනවා. चीनी नगर किहिपयक मास දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබෙන බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. කොරෝනා වෛරසය චීනයේ හුබේ ප්‍රාන්තයෙන් ආරම්භ වූ අතර मेवन विट लोके रटवल 61කට अधिक සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අවදානම් තත්ත්වයේ උපරිම මට්ටමකට පැමිණ ඇති බවයි. කොරෝනා වෛරසය නිසා මරණයටපත් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2979ක්. ආසාදනයට ලක් වූවන්ගේ සංඛ්‍යාව 86529ක් වන අතර 41958 දෙනෙකු සුව වී තිබෙනවා. චීනයට පසු COVID-19 වෛරසය ආසාදනයෙන් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ ඉරානයේ. ඒ මරණ 43ක්. चीनට පසු වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. ඒ ආසාදිතයින් 3526ක් ලෙසයි. දකුණු කොරියාවේ COVID-19 මරණ 17ක් වාර්තා වුණා. ඇමරිකා එක්සත් ජනපදයේද පළමු වරට කොරෝනා වෛරසය ආසාදනය වූවෙකු මිය ගොස් තිබෙනවා. මේ හේතුවෙන් සංචාරක සීමා පැනවීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගත්තා. විශේෂයෙන් ඉරානයෙන් ඇමරිකාවට පැමිණෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව සීමා කොට ඇති අතර COVID-19 වෛරසය ව්‍යාප්ත වී ඇති රටවල සංචාරය නොකරන ලෙසයි ඇමරිකානුවන්ට දැනුම් දී ඇත්තේ. ऑस्ट्रेलियावेद कोरोना वायरस आसादने वू පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඒ ඩයිමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිට රැගෙන ආ 78 හැවිරිදි පුද්ගලයෙකුයි. බිය වීමට නොව අවදානයෙන් සිටීම පිණිසයි. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින චීන ජනතාවට සෙත් පැතිබේ ආශිර්වාද පූජාවක් තිස්ස මහරාමේදී පැවැත්ුණා. ඒ වෙනුවෙන් ආශිර්වාද රත පෙරහැර ආරම්භ කෙරුණේ තිස්ස මහරාම රජමහා විහාරස්ථානයේ. चीन श्रीलंका आर्थिक विलंद सह सांस्कृतिक सहयोगिता केंद्रयई ए संविधान कले තිස්ස මහරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නයේ 100ක් නමක් සෙත්පිරිත් සජ්ජායනා කිරීමෙන් පසු රත පෙරහැර ගමන් ආරම්භ කළා. තිස්ස මහරාම රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලගම ධම්මසේන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පින්කම් මාලාවේ දෙවන දිනය වූ අද දිනයේදී ආශිර්වාද රත පෙරහැර කතරගම දක්වා ගමන් කළා. කිරිවෙහෙර සහ කතරගම මහා දේවාලය වෙත ගොස් ආගමික වතාවත් සිදු වුණා. කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එම අවස්ථාවට වැඩම කර සිටියා. මේ ආශිර්වාද රත පෙරහැර දළදා මාලිගයට, අනුරාධපුර ශ්‍රී මහා බෝධියට සහ කැලණි රජමහා විහාරස්ථානයට ගමන් කිරීමට නියමිතයි. මේ අතර කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ලෝකවාසීන්ට ආශිර්වාද කිරීමේ පිරිත් සජ්ජායනයක් මහනුවර නාථදේවාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. නාථදේවාල විහාරාධිපති පූජ්‍ය ගොමගොඩ රතනසාර ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත මහනුවර නාථදේවාල බස්නායක නිලමේ ගයන් හීන්කෙන්ද මහතාගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු සංවිධානය කර තිබුණා. මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිබුල් කුඹුරේ විබලධම්ම ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ජායනා සඳහා වැඩම කර සිටියා. ගම්පහ ප්‍රදේශයේදී පසුගිය 7 වනදා සිදු වූ ₹144ක කොල්ලය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ආන්දෝලනාත්මක සුද්වැන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනා ඇතුළු සැකකරුවන් 6 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගම්පහ කෙහෙල්බද්දොර ප්‍රදේශයේදී සිදු වූ මෙම කොල්ල කෑම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කළා. ඒ අනුවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සමග ආන්දෝලනාත්මක සුද්වැන් මාධ්‍ය හමුවට එක් වූ පුද්ගලයන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 6 දෙනා නීතියේ රැහැනට හසු කරගත්තේ. ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. සැකකරුවන් ලබන මාස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මුහුදු කාදිනට ලක්ව විනාශයට පත් වූ කළුතර කැලිඩෝ වෙරළ තීරය යලි සකස් කිරීම ආරම්භුණා. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 889ක මුදලක් වැය වන බවයි රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ. වැලි ඝනමීටර ලක්ෂ 3ක් යොදා ගනිමින් මීටර 1000ක් දිග වැලි පරයක් මෙහිදී නිර්මාණය කරනවා. පසුගිය රජය ක්‍රියාත්මක කළ අකාර්යක්ෂම වැඩපිළිවෙල නිසා අතිරේක පිරිවැයක් මේ සඳහා වැය වූ බවයි ජයන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ. रुपया मिलियन 800ක් මීට වෙන් වුණා. ඒ වෙනකොට කැල්ඩෝවර තීරයේ සමග මේ සමාන්තර වෙරළ මෝටර ගසාගෙන ගින් තිබ්බ අක්කර 10යි. එදා ඒ මිලියන 800 වියදම් කළ කලානම් මේ ව්‍යාපෘතිය එදා දියත් කලානම් එදා යලි කලිබේ ඉපදුවා නම් අක්කර 10කින් මේක බේර ගන්න තිබ්බා. මිලියන 800කින් මේක බේර ගන්න තිබ්බා. නමුත් 18 ඉඳන් මේක 2020 වෙනකන් ආවා. දැන් අක්කර 35ක් ලංකාවෙන් අඩු වෙලා කවුද එකටවත් කියන්නේ. අද මේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු පිරිවැය මිලියන 889යි. අමුතු මිලියන 889 මේ ව්‍යාපාරයක් කරන සිදු වුණා. දානමය පුණ්‍ය කර්ම සිදු කිරීමට බෞද්ධයන් සෑම අවස්ථාවකදීම කටයුතු කරන්නේ එය උතුම් පුණ්‍ය කර්මයක් බව මෙනෙහි කරමින්. ගැඹිනි මාතාවන් වෙනුවෙන් සිදු කළ අපූර්ව දානමය පුණ්‍ය කර්මයක් හපුතලගම් ප්‍රදේශයේදී දැකගත හැකි වුණා. ගර්භණී මව්වරුන් 60 දෙනෙකු වෙනුවෙන් මෙම දාණය පිරිනැමුනේ හපුතලේගම ශ්‍රී බිම්බාරාම විහාරස්ථානයේදී. එම මව්වරුන්ගේ ශරීර බරට සමාන බරින් යුත් පෝෂ්‍යදායක ආහාර මළු ලබා දීම මෙහි විශේෂත්වයක්. ඊට අමතරව තවත් උපකරණද මෙහිදී පිරිනැමුණා. විහාරාධිපති ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හපුතලේ බුද්ධානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙනුයි මෙම මාහිඟි පුණ්‍ය කර්මය සංවිධානය කෙරුණේ. මහා සංඝරත්නයද රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක්ද මෙම පින්කමට එක් වුණා. පින්වත් දරුවපතක් බලාපොරොත්තු වන ගැබිනි මව්වරුන් අරමුණු කරගෙන ඒ අයගේ කායික පෝෂණය ඒ වගේ මානසික පෝෂණය අරමුණු කරගෙන ඒ අයගේ බරටම තෑග්ගක් පිරිනමලා බිහිවීමට සිටින දරුවාට පෝෂණය ලබාගෙන රටට වැඩදායි අනාගත රට බාර ගන්න ඉන්න පින්වත් දරුවපතක් තුලින් යහපත් සමාජයක් ගොඩනැගීම තමයි අපේ අපේක්ෂාව. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. කැලණිය විශ්වවිද්‍යාලයට වසර 60ක් පිරීම නිමිත්තෙන් ආශිර්වාද පූජාවක් අනුරාධපුර රුවන්වැලිසෑය රතු නබියසදී පැවැත්වුණා. 8ම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස රුවන්වැලිසෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්නයන් ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් එය පැවැත්වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති ආචාර්ය පූජ්‍ය මල්වානේ චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේ එය සංවිධානය කර තිබුණේ. ආගමික වතාවත් වලින් පසු රුවන්වැලිසෑය වෙත පෙරහැරින් කංචුක වැඩම කරවීමක්ද සිදු කෙරුණා. ශ්‍රී ලංකාවේ අනාගත බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් පෙරළියමයින් ප්‍රසිද්ධ දේශනයක් රාජකීය මහ බැංකු විදුපියසේදී පැවැත්වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය නාලක වික්‍රමසිංහ මහතායි දේශනීය පැවැත්වුවේ. මහ බැංකුවේ නියෝජ්‍යාධිපති KMM සිරිවර්ධන මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුම මේ අවස්ථාවට එක්ව සිටියා. මහ බැංකු විදුපියස පවත්වන මාසික දේශන මාලාවේ එක් අදියරක් ලෙසයි මෙම දේශනීය පැවැත්වුණේ. සිසු නැන ප්‍රදීප වැඩසටහන අලුත්ගමදී පැවැත්වුණා. ඒ ශිරන්තු රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් කලුතුර දිස්ත්‍රික්කයේ පෙරපාසල් ගුරුවරියන් සඳහා උපහාර බෙදීමයි මෙම වැඩසටහනේදී සිදු කෙරුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා වැඩසටහන සංවිධානය කළා. ගුණසේකර ගුණසෝම යශෝදරා ගුණසේකර සහ පූජනීය ගුණසේකර රචනා කළ ග්‍රන්ථ ත්‍රිත්වයක් කොළඹ මහජන පුස්තකාල සහ ප්‍රලේඛන séවා ශ්‍රවණාගාරයේදී එළිදැක්වුණා. ගුණසේකර ගුණසෝම මහතා සහ ඔහුගේ දිනියන් දෙදෙනායි මෙම කෘති රචනා කර තිබෙන්නේ. මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා ඇතුළු විද්වතුන් පිරිසක් මෙහිදී අදහස් දැක්වුවා. අභිමානී ළමා හා කාන්තා සංවර්ධන පදනම කාන්තා දින සැමරුම් උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ ලබන 8 වෙනිදාට යෙදෙන ලෝක කාන්තා දිනයට සමගාමීවයි. කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත් කිරීම මෙම වැඩපිළිවෙලේ ඉලක්කයක් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පදනමේ නියෝජිතයින් සඳහන් කළේ. අවධානය ක්‍රීඩා පුවත් වෙත. 2020 ITN ක්‍රිකට් තරඟාවලිය පැලපත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී අද දවස පුරා පැවැත්වෙනවා. ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමයයි ඒ සංවිධානය කර ඇත්තේ. තරඟාවලිය තොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප සහ නර්මදා ජයමහා. vintage Buddhadasa ක්‍රීඩාංගණයම ITN ක්‍රිකට් වසන්තයේ උණුසුමින් වෙදිලා තියෙන්නේ. උණුසුම පැතිරලා තියෙන වෙලාවක තමයි අපි මුණ ගැසෙන්නවත් එක්ක පුංචි වැරද්දක් නමදා අපි කරලා තියෙනවා. අපි පිට්ටනිය මැදට ඇවිල්ලා තියෙන්නේ. පිට්ටනිය මැදට ඇවිල්ලා තියෙන්නේ. සං වෙලා ඉන්න ඕනේ පිට්ටනිය මැද ඉන්නවා කියලා කියන්නේ මොකද ඒ තරමටම කණ්ඩායම් හොඳ උණුසුමකින් යුක්තව තමයි ක්‍රීඩා කරන්නේ. මොකද කණ්ඩායම් දෙක නම් කණ්ඩායම් දෙක තමයි සුපර් ඔඩිට් කණ්ඩායම සහ කැමරූන්ස් කණ්ඩායම. මේ කණ්ඩායම් දෙක තමයි තරඟ බිමට ප්‍රවේශ වෙලා ඉන්නේ. කැමරූන්ස් කියලා කියන්නේ අපේ කැමරා ඩිවිෂන් එක නියෝජනය කරන කණ්ඩායම. ඒ වගේම සුපර් ඔඩිට් කියලා කියන්නේ අපේ ඔඩිට් මේක හොරි ටියුෂන් එක නියෝජනය කරන කණ්ඩායම. මම තෝරගන්නේ අපේ සුපර් ඔඩිට් කණ්ඩායම. මම කැමරූන්ස් තෝරගන්නවා. අපිට අපිව ලස්සනට පෙන්වන්න තිර පිටිපස්ස ඉඳන් ලොකු සේවාවක් කරනවා කැමරූන්ස් අපේ කණ්ඩායම. මර්මද මේ පිටියේ සිසාරා යන 4:00 6:00 දැක්කම අපේ සුපර් ඔඩිට් කණ්ඩායම ජයග්‍රහණය කරයි කියලා. ඔයා එහෙම කිව්වට කන ගාමින් යන 6:00 4:00 ගහන්නේ අපේ කැමරූන්ස් කණ්ඩායම. ලොකු තරගයක් තියෙනවා නර්මදා. විශාල තරගයක් තියෙනවා. අපි ඔබට ආරාධනා කරනවා එන්න පළවත් GH බුදදාස් ක්‍රීඩාංගණයට මේ උණුසුම වෙඳ ගන්න ඔබටත් හැකියාව තියෙනව නේද? ඔය දෙකම ඔබේ පවුලේ නාලිකාව පවුලේ ඉන්න උදවිය තමයි මේ ආකාරයෙන් තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය පිටිය සිසාරා විහිඳා පෙන්වන්නේ. ඉතින් මේ දේවල් ඔක්කොම සජීවීව විඳ ගන්න ඕන නම් බුදදාස් ක්‍රීඩාංගණයට එන්න ඕනේ. ඉතින් මතක් කරගන්න ඕනේ අපේ අනුග්‍රහක බව තුන. ඔව් නර්මදාට මම ආරක්ෂාව දෙමින් හිටියේ මේ බෝලයක් එහෙම වැදුනොත් එම හොඳ නැහැනේ. ඔව් නෙස්ලි අපේ ප්‍රධාන අනුග්‍රහක දායකත්වය එකතු කරනවා. ඒ වගේම BOC, ලිට්‍රෝ, ටෙලිසින් මේ සියලු දෙනා අපේ අනුග්‍රහක දායකත්වය කරනවා. තවත් අය ඉන්නවා අපිත් එක්ක. අනිවාර්ය අමතක කරන්න බෑ the chance for सेंटर बोराल गोल जाएगा क्रीडा के अंगे विश्वास दिनु उमा उधर प्रमिति एक युक्त क्रीडा बांटो पर लगाकर ने बोला मैं कि पापरे कोत्तू अत्ता पित्ते के इन्नो अरे बेटीम पापरे हाँडा ऐसे नो कोटा अभी उन्होंने तावत तड़ी में ना हमें दूविल आउट सके ना मैं तमंगे है क्या ओपेनर ने आईटी माध्य जाले आपे शक्ति है मैं आपे क्षेत्रीय चुलीन अति दक्ष में तारंगे माध्यम ने आपे उबटा आराधना करना पैम पैट मैं सियालो तोर तोर तारंगे उन्होंने उबटा रगने ना आपे बलापुरुत्नो मैं क्रीडांगने सिटा अनिवार्य में उन्होंने विदगान नोन लंग उद्दास क्रीडांगने देने के लिए बुमादरे आराधना करना ඒ සමගින් 19 දිවා පොත් ප්‍රකාශය අවසන් වනවා. ඊළඟට අපගේ පෙන් පේ පොත් විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්. www.itnnews.lk